I born. න්ස් කිචන ුටබ් නල්ලට වෙනදවාගේ ඉතාමත්තාදරෙන් පිළිගන්නවා. මම දෝයාලට අරගෙනාව රස වගේම පෝෂණයෙන් අනූන එලවලුවක් හදාගැන්නේ කොහොමද කියලා. ඉතින් නවාලගේ ගෙවත්ත සමාරවිට මේවිදියට නිවිති වවල ඇති පෝච්චියක හරි වවල ඇති. ගොඩාගගෙවල්ල මේවිදිර නිවිති තියෙනවා. වෙළඳ පලෙන් ගෙනාවත් මේ ක්‍රමේට හදන්න පුළුවන් ඉතින් මම නිවිති කොස්සැට එකට දාලා හරිම කිර. සට තමයි හදන්න ඉතින් නිවිති කන්නති කෙනෙක්කුුණත් මේ විදියට හැදුවහාම බොහොම ආසාාවෙන් කනවා ඉතිං අපි බලමුහෙනම් ගොඩා රසට නිවිති සහ කොස්සැට් එකට දාලා හදල රස බලැනි කොහොමද කියලා මේ වීටියෝ එක හොඳයි කියලා හිතනව නම් යාලගෙන් පුංචිල්ලීමක් කරන්නවා ලයි කරන්නේ යාළුවන්ට බලන්න ශයා කරන්න ඒවගේම යාලගේ වටින අදහස් දක්වන්න කියලා ඒවගේ සබ්ස් subscribeයිබ් කර නැත්නම් කරන්න කියලා තාදරෙන් නිලனா. ඉතින් අපි අමහෙනං වීඩියෝ එකට මම මේ ටික හදාගන්න කොස්සැට අනිවාරෙන්ම්ම ගන්න ඉතින් ඔලට. කොස් පොලෙන්ග නල්ල හරි ෙදර අදලාහරි කොස්ඇට ටික් වැඩිපුර තිබ්බොත් මේ විදියට නිවිදි ටිකක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ මේ විදියට කොස් ඇට ටිකත් තලලා හොදයට සුද්ද කරලා වදුරපාචනයකට දාලා සෝදල ගන්නක. ඉතින් මෙන්න මේ විදියට වංගෙඩියකට දාලා මමයාලට කොස් ඇටයක් සුද්දගන්න විදි උදාහන්නකට පෙන්නන්නේ. මේ විදියට වංගෙඩියට දාලා ටිකක් පොඩිවුනාට පස්සේ මේ. වගේ පොත්ත සුද්ද කරල ගන්න පුළුවන් මේ වගේ වංගෙඩියක් නැත්නං වාලට පුළුවන් ශොපින් බෑග්ග එක කතුළට දාලවනත් මේක නැතම් වීසිවෙලායනෝ අතෘගතති තියෙනවන ලිස්සලයායනවා. ොල් ගිියින් තලෝුණත් සුද්ධ කරලා ගන්න පුළුව. ඊට පස්සේ මං අද ටිකක් වැඩිපුරගන්නවා වැඩිපුර ගත්තට නිීවිතිත ඇම්බෙදදි හරචුට්ටයිනි ඒනිසා කොස්සරට ටික් වැඩිපුර අරර්ගෙන හොඳයට සෝදනවා. සෝදල මැටිය ඇතිලියට මේ වගේ අටිම්ම දාගන්නවා මේ කොස්සැටටික. මම මුලින්ම කරන්නේ මේ කොස්සැට ටික තම්බගන්න එක. ඒකට මම කහතේ හැදි භාගයක් ඒවගේම තුනපාතේහැදි කාලක් එකතු කන්නවා කිරියල. වලට වැඩිය තුන පහකතු කරන්නේ එපා. ඒවගේ මුළුහාල් තේහැදි කාලක් ඒ වගේ අබ තේහැදි කාලකුත් කුරුදු කැල්ලකුත් එකතු කරනවා රසානෝ ලුණු ිකුත් එකතු කරන්න ලුණු කැට තමයි මම එකතු කරන්නේ. ඊට පස්සේ මේක තම්බගන්නේ මම වතුරෙන්. මොකද ඉක්මැන්ටම තැම්බෙනම වතුරෙන් තම්බද්දි කොස්සැට තියන නිසා. ඉතින් අපි කොස්සැටනි තම්බන්නේ ඒ නිසා මේ වගේ කවලම් කරලා ලිපේතියලා හොඳට තම්බ ගන්න. මම ලිප මධ්‍යම ගින්දරේතියාගෙන පියනකින් වහලා මේවිතියට කොස්හැටටික තම්බ ගන්නවා. ඉතින් මම මුලින්ම නිවිති වත්්‍යතිබිලා කඩල ගත්තා ඉතින් ඒ නිවිතිටික මේවිතියට සුද්ද කරගන්නවා. ඉතින් මෝරපුුව ගොඩාක්මාඩුයි මේ වගේ කොලටික කඩල ඊට පස්සේ මෝරපු කොටා සයිං කරලා ලා දඩු කොටස් මේ විදියට කෙදි සහිත දේවල් අයිංකරල ගන්නවා. අරගෙන හොදයට සෝදලා වතුරබේරෙන්න මේ වගේ දැල් සහිත කූඩෙක දාල දේලා. අප වතුරබේරෙන තියමු. ඊට පස්සෙ තියෙන්නේ මේ නිවිති ටික ටි චූටියට කපන්නත් එපා තරමක් ලොකුවට කපලගන්න මේීනටු ටිකත් එක්ක මොකද අපි මෝරපුනටු ගත්ත නෑ මේේ සඳහා. ඉතින් ටිකක් ලොකුවට තමයි මේ ටික කැපෙන්න මොකද නැත්නං මේක හැදෙද්දී තාම පුංචි වෙනවා. නිසා තම්මයි මේ නිවි සිටික ිගක් ලොකුවට කපාගන්න විශේෂත්වය. මේ තියෙනෙම කපාගත්තට පසුව දැන් බලන්න වාල කොස් ඇට ටික තැම්බිලාද කියලා. මේ බලන්න කොස් ඇට ටික තැම්බික නෙන්නේ ඔන්න තැම්බනාට පස්සේ මම එකතු කරගන්නවා රම්පෙ සහ කරපිංචා. ඉතින් ඔයාල එකතු කරගන්න රම්පෙ සහ කරපිංචා මොකදපි මුලින් එකතු කරේ ැති නිසා මේ ටික එකතු කරගෙන ඊළඟට තමයි අපි බලන්නේ මේ කොස්සට තැම්බිලාද කියලේ බලන්න ආල දැක්කා හොඳට තැම්බිලා. එහෙනං අපිට කරන්න තියෙන්නේ දැන් නිවිතිටික කපාගත් නිවිතිටික එකතු කරන්න. ඊට කලින් මම බීලූුණු ගෙඩියක් ක අපල එකතු කරගන්නවා. ඒ වගේ ම වමිරිස් කාරල් පහක්විතර මේ වගේ ටිකක් ලොකුවට කපල එකතු කරගන්නවා. සුදුලෝනු බි කතරක් විතර තල එකතු කරගන්න දැන් මේසි අල්ල දාලා ම මුලින්. එකතු කරේ නැත්තේ මේක ඕනවට වඩා තැම්බෙන නිසා ඉතින් අපි නිවිතිධන්න කිට්ටුව තමයි මේටික එකතු කරගත්තේ තාම වතුර ගැතිය ටිකක් තියෙනවා ඉතින් මේටිකත් හිෙදුනට පස්සේ මම නිවිතිටික එකතු කරන්නේ මේ බැලන්න දැන් මම මිටිකිරි එකතු කරලා මේ වගේ හොඳරට කවලම් කරන්නවා අවසානිති තමයි අපි නිවිතිය එකතු කරන්නේ මොකද නිවිති කියනදේ ඉක්මන්ටම තැම්බෙනවා ඕනොට වැඩිය ක්මට තැම්පපුුණොත් මේකෙක් ගුණය විනාශ වෙලා යනෝ. මේ බලන්න දැන්මං විිටිකිරිද්දාල තමයි නිවිතිටික පපාගත් නිවිතිටික එකතු කරන්නේ. ඊට පස්සෙ මෙන්න මේ විදියට හොඳයට කවලම් කරලා ගන්න. ති නටික කවලම් කරලා මිනිතු දෙකතුනක් තියාගන්න වහන්න එපා මොකදපලි කුමිටිකිරි දාල නිසා අවසානිදි ලිපෙන් බාල දේෂ චුට්ටකුත් එකතු කරල තමයි ගන්න හරිඉම රසයිඒතකොට ඉතින් ඔයාල දැක්ක මේ හදන වෙනස හැමදාම එකම එලවලුව කනවට වඩා මෙන්න මේ විදියට පෝෂණගුණයෙන් අනුවන දේවල් හදාගන්න පුළුවක් අපි විවිධ අවස්ථාවන්නදී කොස්සට වගේ දේවල් ඉතුරුනාම මේ විදිර වත්තෙන් නිවිත ටිකක් කඩල හදාගන්න පුළුවන් ඉතින් සුබ දවස කියල ප්‍රාථන කන්න